Kata Singhayo Api Inayen Pava Maubi Matavadi Mau Pulavi Suvada Danena Esulagi Javaya Kanna Dekayen Duvana Singhayo Api Subhadavasak, Komaditi, Malaysia we given a Devana Davasa. ඊයේ දවසේ ගමන් මහන්සියත් එක්ක සුවනින්ද කිසි වෙතත් නින්දක් ලැබුවා. සාමාන්‍ය මේ තරඟ දාවකයන්ත් එක්ක ඉන්නකොට දෙයක් තමයි උදෑසනම නැගිටින්නට ඕනේ. මොකද ඔවුන් ඉතාමත් උදයෙන් තරඟ දාවන පතේට එනවා. ඉතින් තරඟ දාවකයොත් එක්ක ඉන්න නිවේදකයන්ටත් සිද්ධ වෙනවා දාවකයන් වගේ හැසිරෙන්න. ඉතින් ලැම්බෝගිනි යායක ඇවිද යන ගමන් ආරම්භ කරනවා. Racing Life with Dilantha Malagamuwa. මේ ආරම්භ කරන්න යන්නේ මැලේසියාවේ පැවැත්වෙන අවසන් තරගයයි. අද උදේ පැවති තරගෙන් ඩිලන්ත මාළගම ප්‍රමුඛ ඩිලංගු රේසින් කණ්ඩායම තමගේ ශ්‍රේණියේ ප්‍රථම ස්ථානයත් ඒ වගේම සමස්ත තරගයේ දෙවන ස්ථානයක් ලබා ගත්තා. අපි බලමු අවසන් තරගයේ ජය නියත ජය තමන්ගේ සතු කරගෙන ශ්‍රී ලංකාවේ දජය ඒ වගේම ලංකාවේ අපිට තවත් අභිමානයක් එකතු කරන්න ඔහුට හැකි වෙයි කියන බලාපොරොත්තු හැමදාමත් හිතවල තිබ්බා. ඒ සඳහා අපේ ධෛර්යය ශක්තිය එක හිතින්ම අපි ප්‍රාර්ථනා කරමු. Celsius සංසක 60ක 70ක උෂ්ණත්වයක් ඒ වගේම අවම වාතාශ්‍රයක් සහ ඊටමත්ම සුළු අත්වැරද්දකින් ජීවිතේට පවා අනතුරු ලක්විය හැකි තරමේ වේගයක් මේ සියල්ල පාලනය කරගෙන තරඟයක් ජයග්‍රහණය කරනවා කියන්නේ මෝරත තරඟයක් ජයග්‍රහණය කරනවා කියන්නේ ඉතාමත්ම අපහසු කාර්යයක්. ඔහු මේ සූදානම් වන්නේ සියල්ල පාලනය කරගෙන අප රට වෙනුවෙන් ලංකාව වෙනුවෙන් තවත් ජයග්‍රහණයක් එක් කරන්නටයි. Okay. So even halfway pass here. Yes. Halfway you say walk. Yes. Immediately I'm coming. That map without going here, I'm coming. I will say walk now. රියදුරු වරු මාරු කිරීමට ලැබෙන කාලයේදී තප්පර භාගයක කාලයක් ඉක්මනින් පිට වෙමේ හේතු කොටගෙන තප්පර භාගය සඳහා යම් කිසි ආකාරයක පැනල්ටියක් හම්බ වෙනවා මම හිතන්නේ ඒක එක්තරා විදිහක ලොකු බලපෑමක් එල්ල වෙයි කියලා විශ්වාස කරනවා මේ තරඟයේ අවසන් ප්‍රතිඵලයට. කමන්න මේකට සිංහල තේරෙන්නේ නැති ඉඳ උණු දෙයක් කියන්නට පුළුවන් නැත්නම් එහෙම මට මෙතනින් යන්න වෙන්නේ. Thank you.
රියදුරුවරු මාරු කිරීමට ලැබෙන කාලයේදී තප්පර භාගයක කාලයක් ඉක්මනින් පිටවීමේ හේතු කොටගෙන තප්පර භාගය සඳහා යම් කිසි ආකාරයක පැනල්ටියක් හම්බ වෙනවා. මම දන්නේ ඒක එක්තරා විදිහක ලොකු බලපෑමක් එල්ල වෙයි කියලා විශ්වාස කරනවා මේ තරඟයේ අවසන් ප්‍රතිඵලයට. තප්පර භාගයක් කලින් පිටවීම හේතු කොටගෙන ලැබුණු ඒ දඬුවම තප්පරේ කාලයක් නැවත වාරයක් අරමුම් ස්ථානයට පැමිණ ගමන් කිරීමයි. ඒ දඬුවමෙන් පසු නැවතත් අර්මාන් රත්ය ධාවනය කරනවා. අපි බලමු ඔහුට නැවතත් හැකි වේද කියලා සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙමින් 1 2 3 යන ස්ථානයන්හි තමන්ගේ ස්ථාවරත්වය තමන්ගේ ස්ථානය තහවුරු කරගන්නට. නවතවරක් විශේෂ ජයග්‍රහණයක් සියලු බාධක මැද්දේ ඩිලංගු රේසින් කණ්ඩායම තමන්ගේ කාණ්ඩයේ ප්‍රථම ස්ථානය සමස්ත තරඟයේම තවන ස්ථානයක් දිනා ගන්නවා. මම හිතන්නේ මේ ප්‍රතිඵල සටහන දිහා බලනකොට අනිවාර්යයෙන්ම ලෝක ශූරතාවය ගැන කල්පනා කරනකොට ඒකට ඉතාමත් මාසන්න ප්‍රමාණයේ දක්ෂතා ප්‍රමාණයක් තමයි මේ දක්වා තිබෙන්නේ. ඩිලන්ත මාලගමුව අපේ සුපිරි දක්ෂයා සුපිරි ධාවකයා අදත් ප්‍රතිඵල හොඳයි. අදත් ඵල ප්‍රථමයා මොකද්ද කියන් දෙන්නේ මේ ගැන? ඇත්තටම අපි ස්ටාර්ට් කරේ දෙවනිය මන් ත්‍යාන ගියා. ඊට පස්සේ අර්මාන්ට ඩ්‍රයිව් චේන්ජකින් පස්සේ අපිට පොඩ්ඩක් ඒ අපි කාලයක් තියෙනවා පිට් එක නවත්ලා තියෙන උනේ. ඒක තප්පරයක් කලින් ගේකින්ද ඩ්‍රයිව් ත්‍රූ පෙනල්ටි එකක් හම්බුනේ. එකෙන් අපි ආපහු ඇවිල්ලා යනවා. එකෙන් අපිට තප්පර 34ක් වෙනසනවා. හැබැයි හොඳ වෙලාවට මම එළවන වෙලාවේ මගේ දෙවෙනියට අපි කරනකොට මම තප්පර 34ක් ඉස්සරහින් හිටියේ. ඒකින්ද අපි බේරුණා. නමුත් අර්මාන් ආපහු හොඳට එළෙව්වා. ඒකින්ද අපි අපේ පළවෙනි ස්ථානේ රැග්ගත්තා. රේස් දෙකම දින්න ලංකාවට ලොකු ජයග්‍රහණයක්. මේ ලෝකේ ගොඩාක් දනවත් රටවල මිනිස්සුක අපි හැප්පෙන්නේ අදත් සිංහගොඩියෙන් ලැබ දෙනවා. ඉතින් ලොකු දෙයක් ජයග්‍රහණයක්. හැමදාම මට උදව් කරන නිහතමානී ශ්‍රී ලංකාවේ ඉන්න නිසා තමයි මට මේ තත්ත්වය ලබා ගන්න ලැබෙන්නේ. ඒ ධෛර්යය දෙනවට ගොඩාක් ස්තුතියි. අපි නැවතත් ලෝකේ ඉස්සරහ බැවලෙනවා. තප්පර ගණන් වලින් කතා කරන්නේ ලැම්බුගිනි එක තප්පර ගණනක් කියන්නේ මං හිතන්නේ අපේ සාමාන්‍ය ගත්තොත් එම අවුරුද්දක වගේ කාලයක්. අර්මාන්
என்ன பண்ணுறதுக்கேன் என்ன தினாந்தா ரொம்ப நல்லா ஸ்டார்ட் பண்ணாங்க அதுக்கப்புறம் யூனோ வி லாஸ் த செகண்ட் பிளேஸ் பட் தி ஃபாட் வெல் டு கம் பேக் அதுக்கப்புறம் மூணாவதுலேருந்து ரெண்டாவது குட் மூவ் கூட வந்திருக்காரு அண்ட் நம்ம 23 உச்சிட்டா பின்னாடி வச்சுருக்க கன்சிஸ்டண்டாக லேப் ஓட்டினார் சூப்பர் ஸ்டென்ட் பண்ணுறாங்க அன்ஃபார்ச்சுனேட் பார்ட் ஆஃப் ரேசிங் வெறும் 4/10 of a second யூனோ 4/10 of a second இட்ஸ் லைக் கிளிக் மை ஃபிங்கர் அது கொஞ்சம் ஏர்லியாக போனோம்னா பிட்லேருந்து வெளிலங்க ஆனால் அதுக்கு ட்ரைவ் த்ரூ ஸ்டாப் கோ பெனால்ட்டி 1 second ஸோ யூனோ இட்ஸ் லைக் டூயிங் 2 pit stops அண்ட் ஸ்ப்ரிண்ட் ரேஸ் அண்ட் யூ கே நாட் வின் ரியலி ஸோ வி ஹேட் அ கேரண்டி பிகர் லீட் பட் லக்லி வி ஹேவ் 1 hour கிளாஸ் ஜெயிச்சிட்டோம் ஹார்ட் ஒர்க் கூட ரெண்டு பேர் நம்ம இந்த ரே வீக்கெண்ட்க்கு ரொம்ப இம்ப்ரூவ் பண்ணியிருக்கோம் அண்ட் லைக் டு தேங்க் அவர் ஸ்பான்சர்ஸ் அண்ட் எவ்ரி ஒன் ஃபார் திஸ் அண்ட் தேங்க்யூ கைஸ் සියලුම ජයග්‍රහකයන් තමන්ට මේ කුසලාන් ලබා ගැනීමට පෙර මේ ස්ථානයේ තමයි රැඳී සිටින්නේ මේ සියලුම තරඟ ජයග්‍රහණය කරපු ක්‍රීඩකයන් තමයි මේ ස්ථානයේ මේ අසුන්වල අසුන්ගෙන සිටින්නේ ඔවුන් හිසේ පළඳගෙන තිබෙන මේ හිස්වැසුම නැත්තංගේ කැප් එක ගැන කතා කරොත් එීම ඒ තමයි ජයග්‍රහකයන්ට හිමිවන කැප් එක ඒ දාගැනීමට හැකිවන්නේ ඒ පළඳගන්නේ ජයග්‍රහකයන් පමණයි මේ සියලු දෙනාම ජයග්‍රහකයන් ඒ සියලුම ජයග්‍රහකයන් මේ අවස්ථාවේදී ඉතාමත් සිනාමුසු මුහුණෙන් ඉඳගෙන සිටිනවා මොකද ඉතින් තරඟ ඉවරයි දැන් ඉතින් සතුරු වන්නට තමයි තියෙන්නේ නේ සතුරු බෙදා හදා ගන්නා වෙලාව අපි බලමු කොහොමද ඩිලන්ත මාලගමුව සහ අර්මාන් ඉබ්‍රහීම් තමගේ කුසලන් ලබා ගන්නේ කියලා. Let's move to the Pro A and B group. Let's move to the winners onto the podium. මම දැන් මේම ගියොත් එම්ම පා වෙනවා ඩිලන්ත මාලගමුව සහ ඒ කණ්ඩායම හැමදාම මේ ජයග්‍රහණ ලබා ගන්නවා 1 2 3 4 අනිවාර්යෙන්ම ඉන්නවා. ඉතින් මම හිතන්නේ මේම ගියොත් එම්ම තව ටික දවසකින් මේ කට්ටියට අපි එපා වෙනවා හැමදාම කුසලන ගන්න හින්දා. Third place. Car number 9. Hunan and her Zauder. Second place, car number 69, Zenlo and Max Weiser. මේ සියලු දෙනාම ගත්තොත්ම ලෝකේ පුරා විසිරුණ ඉතාමත්ම ධනවත් ව්‍යාපාරිකයන් සහ ධනවත් සමාගම්වල අනුග්‍රහය ලැබෙන කට්ටිය. ඒ අතරින් මේ පුංචි ලංකාවේ පුංචි මිනිස්සයා කරන දේ ඉතාමත් මගේ කරන්නට ඕනේ. කමන්නේ මේකට සිංහල තේරෙන්නේ නැති හින්දා උණු දෙයක් කියන්නට පුළුවන්. නැත්තං එහෙම මට මෙතනින් යන්න වෙන්නේ. කොහොම හරි ඉතින් මේ ධනවත් ක්‍රීඩකයන් මැද්දේ ක්‍රීඩා කරලා මේ තනියම නැගිටින මේ තනියම ශක්තිවන්තයා මේ තනියම මේ දේට මූණ දෙන මේ අපූර්ව ක්‍රීඩකයා අපූර්ව ධාවකයා අපිට ලොකු ශක්තියක් අපිට ධෛර්යයක් අපිට ආරම්භයක් අනිවාර්යයෙන්ම නිහතමානී සතුරක් අපේ හදවතේ තිබෙනවා. නිරන්තර මාලගම් වැනි සුපිරි ක්‍රීඩකෙක් අප අතර සිටීම. And the winner, final 24, Dilantha Malagamuwa and Arman Ibrahim. And now it's my honor to invite to the Baha Summit, to the population and to the top SIC, with the trophy to the winners. අපේ සූදානම් වන්නේ 2016 වසරේ පැවති සියලු තරගයන්ගේ ප්‍රතිඵල සටහන දෙසට යොමු වන්නටයි. චීනයේ පැවති තරගයේදී ඩිලංගු රේසින් කණ්ඩායම සමත් වෙනවා. ප්‍රථම තරගයේදී දෙවන ස්ථානයත්, ඒ වගේම දෙවන තරගයේදී දෙවන ස්ථානයත් දිනා ගැනීමට. ජපානයේ පැවති තරගය. ප්‍රථම තරගයේදී දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුණත් දෙවන තරගය රතේ සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අවසන් කිරීමට ඩිලංගු රේසින් කණ්ඩායමට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සිදු වූ තිබෙන කාර්මික දෝෂයේ කුමක්ද යන්න පිළිබඳව ලැම්බගිනි ආයතනයේ නිල කාර්මික ශිල්පීන් විසින් පරීක්ෂා කරන ආකාරය අපට දක්න ලැබෙන්නේ. ඔවුන් විසින් බලනවා මේ තරගයට බාධකයක් එල්ල වුණු සාධකය කුමක්ද පිළිබඳව. මොකද ඔවුන් මේ ඔවුන්ගේ රථයයි ඔවුන් විසින් නිෂ්පාදනය කරපු රථයයි එවැනි රථයක මතු වී තිබෙන යම්කිසි ගැටලුවක් තිබේ නම් ඒ ඔවුන්ගේ ආයතනය සම්බන්ධයෙන් වගකීමක් ඒ සම්බන්ධයෙන් ඔවුන් නැවිත් මේ පරීක්ෂා කර බලන්නේ කුමන ආකාරයේ ගැටලුවක්ද මතු වී තිබෙන්නේ යන්න පිළිබඳව තායිලන්තයේ ප්‍රථම තරගයේදී දෙවන ස්ථානය ඒ වගේම දෙවන තරගයේදී දෙවන ස්ථානය දිනා ගැනීමට සුපුරුදු පරිදි ඩිලංගු රේසින් කණ්ඩායමට පුළුවන්කම ලැබෙනවා.
මැලේසියාවේදී සුපිරි දක්ෂතාවයක්. ප්‍රථම තරගයේ ප්‍රථම ස්ථානයත් දෙවන තරගයේ ප්‍රථම ස්ථානයත් දිනා ගැනීමට ඩිලංගු රේසින් කණ්ඩායම සමත් වුණා. කියන්නකෝ දැන් වාගේ උපන්දින තෑග්ග උදේ පාරේම හම්බුණා. පළවෙනි තරගෙන් ජයග්‍රහණය කළා. මොකද ඉතින් තරග ගැන? අද ඉතින් මම කිව්වා කිදීම් අයියටයි මේ ආර්මන්ට මුළු ටීම් එකට අද කොහොමhari දිනන්න ඕනේ කියලා. සෝ ඒක කොහොමhari වුණානේ. එයා රුක්ෂාන්ගේ මම දන්නේ මේ මෙච්චර මහන්සි වෙලා මේ කලමනාකාරවරයෙක් කැඩීට මේ කරන්නවු සේවයේ ඉතින් අද ප්‍රතිඵල ලැබුණා. රුක්ෂාන් මොකද කවුද මේ අද තරඟය තුල ඉන්න අපිට දින ප්‍රතිවාදීන් ගත්තොත් එම කවුද ප්‍රබලම ප්‍රතිවාදී? අපි දැන් මේ කා නම්බර් 12 එක නම් පොඩ්ඩක් ෆාස්ට් මේ අෆික් යසිටේ ඔචියයි. හැබැයි අපේ පේස් එක තියෙනවා, දැන් අයියටත් පේස් එක තියෙනවා. දැන් මේ ගේ රේස් එක මේ බුරිරම් රේස් එකෙන් ඉඳන් මේ සපන් ආවම අපේ ලැප් ටයිම්ස් උයි අපේ පර්ෆෝමන්ස් එක දෙකොතින් අපි දැන් ගොඩාක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. සෝ මේ රේස් සීන් එක මේ වගේ තමයි, වෙඩින් කරනකොට මෝ ප්‍රැක්ටිස් තියෙනකොට ඒක ඒම තමයි මේ ඉම්ප්‍රූව් වෙන්න පුළුවන්. ඔව් ට්‍රැක් ටයිම් අදි වුණොත් ඉතින් ප්‍රැක්ටිස් උදඩුයිනේ. ප්‍රැක්ටිස් වෙඩින් තියෙනකොට කොහොමරි කාටත් මේ ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කොහොමරි ඉතාමත් හොඳ සේවයක්. රුක්ෂාන්ගේ උපන්දින තෑග තව ටිකක් වැඩි කරලා, බර්ත්ඩේ gift එක තව ටිකක් වැඩි කරලා දෙන්න තමයි බලාපොරොත්තු. මෝරද දාවන ශේෂ්ත්‍රයේ ඉන්නකොට උපන්දින සමරන්න වෙන්නෙත් මේ විදිහෙම තමයි. තනින් තන රටින් රටට යන ගමන් කරන ජීවිත ගමනක් තුල උපන්දින සමරන්න වෙන්නෙත් මේමයි. ඉතින් කට්ටිය සතුර බෙදාගත්ත රුක්ෂාන්ගේ උපන්දින සමරමින්, රුක්ෂාන් කියන්නේ ඩිලංගු රේසින් කණ්ඩායමේ අපේ ආදරණීය කලමනාකාරවරයා. අද මම ලංකාවේ දැන් ආවේ තනියම නෙවෙයි, අමුත්තන් දෙදෙනෙක් එක්ක. මේ වෙන කවුරුත් නෙවෙයි, චූටි මල්ලි, පොඩි මල්ලි, කොයි අයියලා හිටියත් ඒ අයියලා අතර ඒ ලොකු අයියලා අතර හිටපු මල්ලිලා දෙන්න ලොකු වැඩ කරන. සාමාන්‍ය වැස්ස තිබ්බම අපි දිනනවා, වැස්ස අපි ටිකක් අනේ කට්ටියට වඩා පාසන කට්ටිය පොඩ්ඩක් බ්‍රේක් ගහගෙන බයෙන් යන්නේ. අපිට දිනන්නයි ඕනේ. ඉතින් වැස්ස තිබ්බම හොඳයි, ඒක තමයි වෙනස. ඒක අවුව හොඳයි, වැස්ස හොඳයි. අද වෙනකොට තිබි ලැම්බෝගිනි කියන්නේ රටක නිකන් හරි ජනමතයට බලපෑමක් කරන්න පුළුවන් වාහනයක්. ඒ වාහන ගොඩායි මෙහි. ඒ ගොඩායි, ඒක තමයි මට කෝල් ඇදලා කියන්න දෙන මෙහෙ තියනවා කියලා ගොඩා. එතන මේ මම ඉල්ලුවා මෙයා. මට ලැම්බෝගිනියක් දෙන්න කිව්වා. ඕන තරම් තියෙනවනේ. ඔව් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ඉරිදට වගේ බලුවන් ඒ දාලා යන එකක් ගන්න. ඇයි මේ ලංකාවේ අනිත් ශේෂ්ත්‍ර මේ විදිහට මේ ජාත්‍යන්තර තලයට අරන් යන්නට බැරි? ඔය ඒක මෙහෙමයි. ඉතින් ඒව දිහා බලන විදිය, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන්නේ ඕනෑම ස්පෝට් එක මේ ඊළඟයි ස්පෝට් එක නෙමෙයි ඕනේ, ඔය ඇති ඔය ගන්නට ඇති කියලා. අපි ගෙදරක් හැදුවත් එහෙමයි, අපි හයිවේ එකක් ඔය ඇති ඔය ගන්නට ඇති කියලා තමයි හිතන්නේ. කියන්නේ හරි ලේසියෙන් කෑම වුණත් පොඩි දෙයක් ඒ ඇති කෑම. එහෙමනේ කාල ගුණය, දේශ ගුණය, මේ සියල්ල මොන බාධක තිබුණත් ඔවුන් තමන්ගේ ඉලක්කය කරා යනවා. එයයි අප වටහා ගත යුත්තේ, එයයි අප ඉගෙන ගත යුත්තේ. ශ්‍රී ලංකාවෙන් හැදෙන්නා වූ ඊළඟ පරපුරට, අපේ ඊළඟ පරපුරට, අපේ රටේ ඊළඟ පරපුර ඉගෙන ගත යුත්තේ එයයි. තමන් නියෝජනය කරන ශේෂ්ත්‍රය තුළ දිගු කාලයක් ජයග්‍රාහකයෙකු ලෙස රැඳී ඉන්නවා කියන්නේ ලේසි පහසු කාර්යයක් නම් නෙවෙයි. දිලන්ත මාලගමුව කියන්නේ මෝටර දාවන ශේෂ්ත්‍රය තුළ අවුරුදු 36ක් තමන්ගේ ජයග්‍රහණ වාර්තා කරමින්, තවමත් ජයග්‍රහණ වාර්තා කරමින් සිටින ක්‍රීඩකයෙක්. එහිඳ ඔහු අපිට වැදගත්. ඒ නිසාමයි අප තීරණය කරේ ඔහුගේ දිනපොත, ඔහුගේ දිනචර්යාව, ඔහුගේ ක්‍රීඩා ඉතිහාසය, ඔහුගේ අනාගතය සහ ගමන මේ සියල්ල ගැන කතා කරන්නට. රේසිං ලයිෆ් විත් දිලන්ත මාලගමුව, සුපිරි ධාවකයෙකුගේ දිනපොත. සිංහයෝ අපේ